ඉතින් වීඩියෝ එකට එකතු වෙන යාළු හැම දෙනෙක්ටම සුබ දවසක්. ඉතින් අද ටිකක් වෙනස් වීඩියෝ එකක්. අමාළු ඇති කරන අපිට වැදගත්ම උපකරණයක් තමයි aquarium filters කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම hang on back filter, يعني fag hang on back filter කියන්නේ filter වර්ගයක්. ඉතින් මේ hang on back filter එකක් unbox කරලා මේකේ තියෙන උපාංග මොනවාද, මේකේ තියෙන කොටස් මොනවාද කියලා බලලා ඒකේ ක්‍රියාකාරීත්වය බලලා, ඒ වගේම පළවෙනියටම මේ hang on back filter එක අපේ ටැංකියට high කරාට පස්සේ ඒක පළවෙනියටම ඒකේ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්නේ කොහොමද, ඒක අපි හරියටම කරන්නේ කොහොමද කියන එක තමයි අද වීඩියෝ එක. ඉතින් unbox කරන්න යන්නේ RS electrical skin brand එකේ RS 1000 කියන model එකේ hang on back filter එක. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් හැමෝම අන්තිම වෙනකම් රැඳිලා ඉන්න, ඉඳලා ඔයාලගේ අදහස් උත් කමෙන්ට් කරන්න, ඔයාලටත් මේ ගැන තියෙන එක්ස්පීරියන්සස් මොනවාද කියලා. බොක්ස් එක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට අපිට ෆිල්ටර් එක සහ ඒකට අවශ්‍ය උපාංග ඒකේ කොටස් ටික බලා ගන්න පුළුවන්. මුලින්ම අපි ෆිල්ටර් එක ගැන කතා කරන්න කලින් බොක්ස් එකේ මොනවද සඳහන් වෙලා තියෙන්නේ කියලා බලමු. බොක්ස් එකේ ඉස්සරහ තියෙන පොඩි පොඩි විස්තර ටිකක්. මේක බයෝ ෆිල්ටර් එකක් කියලා දිනවා. ඒ කියන්නේ වෝටර් වෝල් ස්ටයිල් බයෝ ෆිල්ටර් කියලා ගහලා තියෙනවා. ඊට අමතරව මේගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක RS electricals කියලා ගහලා තියෙනවා. ඒ වගේම මේකේ මොඩල් නම්බර් එක කියන්නේ RS 1000 කියන මොඩල් එක ගහලා තියෙනවා. බොක්ස් එකේ පිටිපස්සේ තියෙන ඒ ටිකම තමයි මේක බයෝ ෆිල්ටර් එකක්. ඒ ටික තමයි. ඊට පස්සේ සයිඩ් එක සයිඩ් එකක තියෙනවා මේක. මේ පැත්තේ තියෙනවා මේක සාමාන්‍ය විදිහට පාවිච්චි කරනකොට වැඩ කරන්නේ නැත්තම් කොහොමද පිළිවෙලට කියන පියවර ටික තියෙනවා කොහොමද ඒ ටික කරගන්නේ කියලා. පළහැන් highlight වෙලා තියෙන කහපාටින් මේ මොඩල් එකට අදාළ විස්තරය. මේකට අදාළව තියෙනවා මොඩල් එක RS 1000. එතකොට වෝල්ටේජ් එක වෝල්ට් 220යි 240යි කියලා තියෙනවා. එතකොට ෆ්‍රීකවන්සි එක පවර් එක වේට් එක මේ ටික තියෙනවා. ඒ වගේම කෙරවලට ගියහම අපිට තියෙනවා මේකේ ලීටර්, කියන්නේ ලීටර්ස් පර් අවර්, කියන්නේ ෆ්ලෝ රේට් එක අපිට වැදගත්ම දේ මෙතන තියෙනවා. මේකේ ෆ්ලෝ රේට් එක ගැන කතා කළොත් පැයට ලීටර් 600ක් පැයට ලීටර් 600ක ෆ්ලෝ රේට් එකක් තියෙනවා. මේක අනුව තමයි අපි ටැංකියට ෆිල්ටර් එකක් හරියට තෝරගන්න ඕනේ. මේ විදිහට හරියට තමයි ටැංකියට ෆිල්ටර් එකක් තෝරගන්න හැටි මම ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් ඔයගොල්ලන්ට. ඒ අනික් සයිඩ් එකේ තියෙන්නේ අර කලින් සයිඩ් එකේ තිබ්බ ඒ පියවර ටික. ඒ වගේම පර්ෆෝමන්ස් සහ මේක ඉදිරියට පවත්වාගෙන යන හැටි මේන්ටේන් කරන හැටි තියෙනවා. මෙතන දැන් ෆිල්ටර් ගැන කතා කරොත් මේ වයර් එක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතන මේ ෆිල්ටර් එකේ මෝටර් එක, කියන්නේ ෆිල්ටර් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මෝටර් එක බලය සපයන්නේ මෙතනින්. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ සක්ෂන් ටියුබ් එක, එහෙම නැත්නම් ආපද්‍රව්‍ය ඇදලා ගන්න බටය සම්බන්ධ වෙන්නේ මෙතනට. මේකත් ඒකෙම කොටසක් තමයි. ඊට පස්සේ මේ කොටසේ ෆිල්ටර් මීඩියා දාන්නේ මේ කොටසට. ඒ කියන්නේ අපි බයෝ ෆිල්ටරේෂන් එකක්ද, කෙමිකල් ෆිල්ටරේෂන් එකක්ද, මෙකැනිකල් ෆිල්ටර් එකක්ද කරන්නේ කියලා බලලා අපේ ෆිල්ටර් මීඩියාස් ටික මෙතනට තමයි දාන්නේ. මේකේ ඔරිජිනලි එන්නේ මේ විදිහට ස්පොන්ජ් එකත් එක්ක ෆිල්ටර් පැනල් එක එනවා. ස්පොන්ජ් එක අපිට කැමති නම් අයින් කරලා වෙනත් ෆිල්ටර් මීඩියා වර්ගයක්, සෙරමික් මීඩියා හරි බයෝ බෝල් ඒ වගේ කැමති ෆිල්ටර් මීඩියා එකක් අපිට මේකට දාගන්න පුළුවන්. හරි, මෙතන තියෙනවා අපේ සක්ෂන් ටියුබ් එක. එහෙම නැත්නම් මේ මං කියෝ විදිහට අපද්‍රව්‍ය, එහෙම නැත්නම් වතුර අදින බටය තියෙනවා. මේක ගත්තාම මේකේ අපිට මේ මොඩල් එකේ තියෙන වාසියක් විදිහට කියන්න පුළුවන්. මේකේ කෙලවර පොඩි සිදුරු විදිහට තමයි හදලා තියෙන්නේ. කෙලින්ම බටේ විවෘත වෙන විදිහට නැතුව පුංචි සිදුරු තියෙනවා පොඩි මාළුන්ව. එතකොට ශ්‍රිම්ප්ලා වගේ කට්ටියව ඇදලා ගන්නේ නැති වෙන්න මේක හදලා තියෙනවා. ඒක වාසියක්. හැබැයි පොඩිම චූටිම ෆ්‍රයි වගේ ෆ්‍රිකින් ෆ්‍රයි ටෑන්ක් එකකට හරි ශ්‍රිම් පැටවුවින්න ටෑන්ක් එකකට වගේ දානවා නම් ඕට මේකට ස්පොන්ජ් එකක් ගහන්න වෙනවා. මොකද නැත්තම් මේ චූටි සිදුරු වලින් ඒ වගේ ගොඩක් පුංචි අයව ඇදලා ගන්න ඉඩ තියෙනවා. ඉස්සෙල්ලා කිව්වා විදිහට මේක මෙතනට සම්බන්ධ කරගන්න ඕනේ අපි. එතකොට තමයි අර සක්ෂන් ටියුබ් එක හරහා වතුර ෆිල්ටර් එකට යන්නේ. ඊට පස්සේ සක්ෂන් ටියුබ් එක හරහා ඇදලා ගන්න වතුර ටික මේ කොටසේ යට තියෙන සිදුරක් හරහා
ෆිල්ටර් මීඩියා තියෙන පැත්තට යනවා. එතනදී ෆිල්ටර් මීඩියා වලින් අදාළ පිරිසිදු කිරීම හෝ බයෝෆිල්ටරේෂන් එකක් නම් අදාළ බැක්ටීරියා කියන්නේ හිතකර බැක්ටීරියා වර්ග නිපදවලා ඒ ආශ්‍රිතව ජලය පිරිසිදු කිරීම හෝ අපද්‍රව්‍ය රඳවා ගැනීමක් එතනදී සිද්ධ වෙනවා. ඊට පස්සේ එක ෆිල්ටර් මීඩියා තියෙන පැත්තෙන් තවත් පැත්තකට මාරු වෙනවා. මේ පැත්තෙන් තමයි ආපහු මේ වතුර ටික අපේ ටැංකියට වැටෙන්නේ ටැංක එකට. ඉතින් මෙතනදී ෆිල්ටර් මීඩියා ෆිල්ටර් පැනල් එක හරහා ඒ වතුර ටික වෝටර්ෆෝල් එකක් විදිහට කියන්නේ දියල්ලක් විදිහට උඩින් වැටෙන විදිහට තමයි මේ හැගොන් බෑග් ෆිල්ටර් එක වතුර ටික පිරිසිදු වෙලා ආපු වතුර ටික දියල්ලක් විදිහට මේ විදිහට පල්ලෙහාට වැටෙනවා. මෙතනදී ෆිල්ටරේෂන් එක වගේම එතනදී වතුරත් එක්ක ගැටෙනකොට ඇතිවන වායු බුබුලු කියන්නේ ඔක්සිජන් බුබුලු නිසා ටැංකියට වාතනයකුත් ලැබෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් පම්ප් එකකින් සිද්ධ වෙනවා වගේ අමතර ඔක්සිජන් සැපයුමක් වගේ දේකුත් ලැබෙනවා. ඒකත් මේ විදිහට මේ හැගොන් බෑග් ෆිල්ටර් එක තියෙන වාසියක් තමයි ඒක. ගොඩක් ෆිල්ටර්ස් වල ඒ වාසිය නම් තියෙනවා. එතකොට මේ තියෙන කොටස මොකක්ද? මේ තියෙන කොටසෙන් සක්ෂන් කරන වේගය කියන්නේ වතුර උරා ගන්න වේගය පාලනය කරනවා. ඉතින් මෙතනදී වතුර උරා ගන්න වේගය මේක මෙතන සවි කළා මේක කරකවල අපිට පුළුවන් මේ වේගය පාලනය කරන්න. එතනදී මේ අදින වේගය පාලනය වෙනකොට ඒ හරහාම ෆ්ලෝ රේට් එක කියන්නේ වතුර වැටෙන වේගය ආපහු ටැංක එකට වතුර වැටෙන වේගය පාලනය වෙනවා අඩු වැඩි වෙනවා. අපිට ඒක බලලා ඔයාගේ ටැංක එකේ තියෙන මා තැන පැල වර්ග අනුව එතකොට ටැංක එකේ ඉන්න මාළු අනුව ටැංක එකේ තියෙන මොනවාද නමුත් මේ ඩෙකරේෂන්ස් ග්‍රැවල් ඒ වගේ අනුව අපිට පුළුවන් මේකේ ෆ්ලෝ රේට් එක අවශ්‍ය විදිහට පාලනය කරගන්න. ඊට පස්සේ ෆිල්ටර් එකත් එක්ක එන මෙන්න මේ පොඩි කොටස මොකද්ද? මෙන්න මේ පොඩි කොටස තියෙන්නේ ෆිල්ටර් එකේ පල්ලෙහාට සවි කරන්නේ. ඒක තියෙන්නේ ෆිල්ටර් එක ටැංක එකට සවි කරාට පස්සේ මේක ටැංක එකට සමාන්තරව ෆිල්ටර් එක තියාගන්න. දැන් අපි හැගොන් බෑග් ෆිල්ටර් එක ටැංක එකේ එක පිටියකින් එක පැත්තකින් මේක උඩින් එල්ලුවාට පස්සේ ගෙනහැන් කරාට පස්සේ මේක එළියට වැටෙන්න එළිය පැත්තට බර වෙලා වැටෙන්න බලනවා. මොකද සක්ෂන් ටියුබ් එක විතරයි ටැංක එක ඇතුළට යන්නේ. එතකොට සක්ෂන් ටියුබ් එකට වඩා ෆිල්ටර් එක සහ මෝටරේ තියෙන පැත්ත බර වැඩි නිසා ඒ පැත්ත වැටෙන්න බලනවා. ඒ පැත්ත වැටෙනකොට මේ පල්ලෙහාට මේක සවි කරාට මේක හයි කරාට පස්සේ මේ විදිහට හයි කරාට පස්සේ මේක ඒ විදිහට බර වෙනකොට ටැංක එකට සමාන්තරව තියෙනවා අර විදිහට ඇලවෙලා හිටින්නේ නැහැ. එහෙම ඇලවුණොත් මේකේ ක්‍රියාවලිය කියන්නේ මේක වතුර පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒක හරියාකාරව සිද්ධ කරන ඕන නිසා සහ මේක ටැංක එකට සමාන්තරව තියාගන්න තමයි මේ පොඩි කොටස තියෙන්නේ. හරි, දැන් අපි ෆිල්ටර් එකේ උපාංග සහ මේක ක්‍රියාකාරීත්වය ගැන කතා කළා. දැන් අපිට තියෙන්නේ මේක පළවෙනි පාරටම ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා බලන්න. ඔයා දන්නේ නැති කෙනෙක් නම් මේක පළවෙනි පාරටම ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා බලන්න තමයි බලලා මේකේ ක්‍රියාවලිය අපිට බලන්න පුළුවන් ටැංක එකට සවි කරලා. ඉතින් අපි ඒ වැඩේට යමු. හරි, ඉතින් යාළුවනේ මං කිව්ව විදිහට ඕගොල්ලෝ ඔයාලගේ හැගොන් බෑග් ෆිල්ටර් එක ඔයාලට පුළුවන් ෆිල්ටර් එක මේ විදිහට සකස් කරගන්න ඔයාලට කිව්ව විදිහට. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ටැංක එකේ සයිඩ් එකට හරි ටැංක එකේ පිටිපස්සට හරි ඔයාලගේ ෆිල්ටර් එක හැංග කරන්න. ෆිල්ටර් එක හැංග කරනකොට ඉගෙන ෆිල්ටර් එක මේ වෝල් එකෙන් එල්ලනකොට ඔයාලා දැනගන්න ඕනේ මේක ෆිල්ටර් එක වීදුරුවට ගැන ටැංක එකේ වීදුරුවට මේ ෆිල්ටර් එක සමාන්තරව ගැන හරි කෙලින් මේක හැංග කරන්න ඕනේ. එහෙම වුණේ නැත්තම් මේකේ තියෙන මේකේ අදාළ ක්‍රියාවලිය හරියාකාරව සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේකට ඔයාලට පුළුවන් අර කලින් කිව්ව ෆිල්ටරේ යටට හයි කරන පින් එක පාවිච්චි කරලා මේක ටැංක එකේ වෝල් එකට සමාන්තරව මේක හැංග කරගන්න. ඉතින් ෆිල්ටර් එක වෝල් එකට හැංග කරනකොට ඒ කියන්නේ ටැංක එකේ වීදුරුවට හැංග කරනකොට ඔයාලට පුළුවන් නම් පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් එහෙම නැත්නම් පොඩි රිජිෆෝම් කෑල්ලක් වගේ දෙයක් ෆිල්ටර් එක සහ ටැංක එකේ වීදුරුව අතරට තියන්න පුළුවන් නම් හොඳයි. එතකොට ෆිල්ටර් එකෙන් ටැංක එකේ වීදුරුවට දෙන ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඒ වගේම තමයි මේක මුලින්ම ටැංක එකට හයි කරලා
නිකම්ම ස්විච් එක දැම්මා කියලා මේකෙන් ෆිල්ටරේෂන් එකක් එන්න තදාල ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. මොකද වෝටර් ෆ්ලෝ එක වැටෙන තැන කියන්නේ වතුර වෝටර්ෆෝල් එකක් විදිහට ටැංක් එකට ආපහු වැටෙන තැනට එනකන් වතුර පිරීලා තිබෙන්නේ නැත්නම් මේකෙන් ෆිල්ටරේෂන් එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ මුලින්ම මේක හයි කරාට පස්සේ ඒ වගේම මේක යම් කිසි විදිහකින් ෆිල්ටර් එක ඕෆ් කරලා ආපහු දානකොට ඔයාලට සිද්ධ වෙනවා මොකක් හරි කප් එකකින් හෝ මොකක් හරි දෙයක් පාවිච්චි කරලා ටැංක් එකේ තියෙන වතුරම ෆිල්ටර් එකට පුරවන්න ඕනේ. ෆිල්ටර් එකේ නැම්ම ගාවට කියන්නේ වතුර මේ වතුර ටැංක් එකට ආව වැටෙන තැනට එනකන් වතුර පුරවන්න ඕනේ. මේ විදිහට පුරවනකොට මේ වතුර සක්ෂන් ටියුබ් එක ඇතුළට යන්නේ නැති විදිහට තමයි පුරව ගන්න ඕනේ. ඒ විදිහට පුරව ගන්න නම් ඒකට ඔයාලට පුළුවන් වතුර පුරවන්න කලින් අර ෆ්ලෝ රේට් එක පාලනය කරන පින් එක එහෙම නැත්නම් ඒ කොටසෙන් සක්ෂන් ටියුබ් එක උඩ වහලා ඊට පස්සේ වතුර පුරවන්න. මෙතන වතුර පුරවුවට පස්සේ ඒ ෆිල්ටර් එකේ නැම්ම ගාවට වතුර පිරවුවට පස්සේ ෆිල්ටරේෂන් එක පටන් ගන්නවා. ඉතින් ෆිල්ටරේෂන් එක පටන් ගත්තට පස්සෙ ඔයාලට පුළුවන් මේකේ වහල එහෙම නැත්නම් රූෆ් එක කැමති නම් රූෆ් එක දාන්න පුළුවන්, කැමති නම් රූෆ් එක නොදා ඉන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ ෆ්ලෝ රේට් එක ඔයාගේ ටැග් එකේ ඉන්න මාළුවා අනුව එහෙම නැත්නම් ක්‍රේෆිෂ් කෙනෙක් වෙන්න පුළුවන්, ශ්‍රිම්ප් කෙනෙක් වෙන්න පුළුවන්, මේ වගේ ඉන්න කෙනා අනුව ෆ්ලෝ රේට් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ එයාලට මොන වගේ ෆ්ලෝ රේට් එකක්ද අවශ්‍ය, මොන වගේ විදිහටද වතුර කැළතෙන්න ඕනේ කියන එක වෙනස් වෙනවා. ඉතින් මේක තීරණය කරගන්න වෙන්නේ වාටම තමයි. ඉතින් සමහර මාළුන් ඉන්නවා ඒගොල්ලන්ට දවසේ සමහරක් කාලයක් වල ෆ්ලෝ රේට් එක ඉතාමත්ම වැඩියෙන් දෙන්න ඕනේ. ඒ වගේම ඒ දවස තුලම තවත් කාලයක් ෆ්ලෝ රේට් එක බින්දු බින්දු වැටෙන විදිහට හෝ හිමින් සලස්සන්න ඕනේ. ඒක ඒ විදිහට වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලට මේක දැනගන්න ඕන නම් ඔයාලා ගාව මේ මොන වගේ මාළුවෙක්ටද ෆිල්ටරේෂන් එක දාන්න යන්නේ කියලා කමෙන්ට් කරන්න. එතකොට මම ඔයාලට කියන්නම් මොන වගේ ෆ්ලෝ රේට් එකක්ද මේ වගේ කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ කියලා. හරි, ඉතින් ඔයගොල්ලෝ දකින්නද කොහොමද මේක ක්‍රියාකාරීත්වය වගේම කොටස් ඒ වගේ මේක වැඩ කළේ කොහොමද කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් වලට ගොඩක් කැමති නම් දිගටම බලන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක රින් කරන්න. බෙල් අයිකන් එක රින් කරොත් විතරයි මගේ අලුත් වීඩියෝස් ඔයාට දාපු ගමන්ම බලන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න කියලා තිල්ලනවා. ඔයාලට මොකක් කර්ම ගැටලුවක් තියෙනවා නම් පළහැන් කමෙන්ට් කරන්න. මම ඒකට අනිවාර්යයෙන්ම පිළිතුරු දෙනවා. මම ඒක රිප්ලයි කරනවා දැකපු ගමන්ම. ඉතින් එහෙනම් වීඩියෝ එක ගැන අදහසුත් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. හැමෝටම සුබම සුබ දවසක්.